රටේ වගා කරන ගොයම් පැලේට කැරට් බෝංචි වගේ එළවලු භෝගවලට මෙන්ම විසිතුරු මල් වගාවට පවා පොහොර අත්‍යවශ්‍ය කෘෂි ද්‍රව්‍යයක්. මේ සඳහා වැඩිපුරම භාවිතා කරන්නේ රසායනික පොහොර. ඒ ඉහළ ආර්ථික වාසි අත්කර ගැනීමේ අරමුණින්. මේ අතර කාබනික පොහොර භාවිතා කර වගා කරන ගොවීන්ද අපේ රටේ ඉන්නවා. රජයේ රසායනික පොහොර තහනමත් එක්ක අපේ රටේ සෑම ගොවියෙක්ටම කාබනික පොහොර භාවිතා කරලා වගා කරන්න සිද්ධ වුණා. දැන් රසායනික ගැස රිවර්ස් වෙලා තිබ්බත් හොයාගන්න රසායනික පොහොර රටේ හිඟයි. තියෙන පොහොර ගිනි ගණන් වාර්ෂිකව රසායනික පොහොර මෙට්‍රික් ටොන් 1,60,000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරනවා. මීට වැය කරන මුදල රුපියල් බිලියන 56 ඉක්මා ඇති බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. රටේ ඩොලර් අර්බුදත් එක්ක දැන් පොහොර ගෙන්වන්න කලින් වසරට වඩා වැඩි මුදලක් වැය කරන්න සිද්ධ වෙලා. බෝග වගාවන්ට වැඩිපුරම භාවිතා කරන යූරියා මිල පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වන විට 26%කින් ඉහළ ගොස් ඇති බවයි ජාත්‍යන්තර කෘෂි වෙබ් අඩවියේ පෙන්වා දෙන්නේ. ඒ අනුව යූරියා ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 850කට එහා මිලක් වාර්තා වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් 1,70,000කට අධික මුදලක් මේ සඳහා වැය කරන්න සිද්ධ වෙලා. අවසන් වරට මෙලෙස යූරියා ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 700කට වැඩි මිලක් වාර්තා කර ඇත්තේ 2012 වසරේ අප්‍රේල් සහ ජූනි කාලවලදී. ඉහළ ගිය පොහොර මිල පාලනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල රජයේ පූර්ණ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ. පොහොර තහනමක් නැද ඕන කෙනෙකුට පොහොර ගෙන්නන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ජනතාවගේ ප්‍රශ්නේ තියෙන්නේ පොහොර මිල වැඩි කියන එක. මිල අඩු කරන වැඩපිළිවෙලත් ඉදිරියේදී මේ ආණ්ඩුවේ කටයුතු කරනවා. ලෝක වෙළඳ පොලේ විශාල වශයෙන් පොහොර මිල වැඩි වුණා මේ කොවිඩ් එකත් එක්ක. ඉදිරි කාලෙදී පොහොර මිල අඩු වෙයි. ඒ වගේම කොයි ජනතාවට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් ඉහළ පොහොර ඉදිරි කාලෙදී රජේ මැදිහත් වෙලා අපි ලබලා දෙන්න කටයුතු කරනවා. රසායනික පොහොර නැති නිසා රජෙන් දීපු කාබනික පොහොර දාලා වී වගා කරපු ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ කුඹුරවල ගොයම් වෙනුවට වැවුණි තනකොළ කියලයි ගොවීන් පවසන්නේ. ඒත් නැතුව තමයි මේ තත්ත්වයට උදා වෙලා තියෙන්නේ. පොහොර තිබුණා මේ වෙන්නේ. මේවා තමයි අපිට ගොයමෙන් කපා ගන්න හම්බුනේ වෙලේ තියන්නේ මෙන්න මේ කුඩමැස්සයි කහපාට වෙච්ච ගොයිනු වල් ගස් පමණයි. කෙරුවත් එහෙම ගොවි තැන් අද වෙන කලට පෙනේතිද ලැබුණ ප්‍රතිඵල එතුලින් හැමට. මෙරට කහවගාව තුලින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරි වී ඇති බවත් 2021 වසරේ කෘෂි අපනයන භෝග ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නා මෙනවිය පවසනවා. 2019 කහ ආනානේ නවත්වද්දී ලංකාවේ කහ අවශ්‍යතාවයෙන් 10%ක්වත් රට තුල නිෂ්පාදනය වුණේ නැහැ. නමුත් මේ වසර වෙන විට ලංකාවේ සියලුම අවශ්‍යතාවයේ කහ අතිරික්තයක් තියෙන මත්‍රමට කහ වගාව ලංකාවේ සිදු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී 2021 වසරට වඩා වැඩි වෙයි කියලා. අවුරුදු 50ක ඉතිහාසයේ තුල අපනයන කෘෂි භෝග වලින් ලැබිච්ච වැඩිම වාර්තාගත විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේදී 2021 වසරේදී ලැබිලා තියෙනවා. රුපියල් මිලියන 1,02,000. රුපියල් මිලියන 50,000ක් පමණ දායකත්වයේ ලැබලා දෙලා තියෙන්නේ කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන වලින්. මේ අතර සතොසෙන් රුපියල් 75ක සහන මිලට පොල් දෙන්න ඇමති බන්දුල ගුණවර්ධන මහතා සූදානම් වෙනවා. අපි නිවිසුමකට අත්සන් කරනවා පොල් සංවර්ධන මණ්ඩලය සමග මේ වර්ෂයේ පුරාවටම ලොකු පොල් ගෙඩියක් සතොස මගින් උපරිම මිල රුපියල් 75කට අලෙවි කරනවා. එක පාරිභෝගිකයෙකුට පොල් ගෙඩි පහක් ලබා ගන්න පුළුවන්. පොල් ගෙඩි වශයෙන් ලබා ගන්න බැරි පාරිභෝගිකයන්ට ඉතාම ඉහළ ගුණත්වයෙන් යුක්ත අපනයන තත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි රුපියල් 150කට සතොසෙන් ලබා ගන්න පුළුවන්. පොල් ගෙඩි දෙකක කිරි රුපියල් 150යි පොල් ගෙඩිය රුපියල් 75යි උපරිම වශයෙන්. වෙනද පොලේ මිල අඩු වුණොත් අඩු කරනවා. වැඩි වුණොත් වැඩි කරන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.